වස්සාන ධර්ම දේශනා. ඇත්තටම ඔබේ ගේගාවින්න මල්ලපු වැටේ මනුස්සේෙක් එයාට මේ ෆෙස්ටිවල් එක සමරන්න මේ අලුත්තවරද්ද සමරන්න එයාට පුළුවන්කමක් නැහැ. ඇත්ත්‍රමයා දුප්පති. ඔබේ ගෙදර කැවුම් බැදෙනවා ඔබ ෙදර කොස් බදිනෝ ඔබ ෙර දොදොල් හැඳනි ානවා. බේ ෙදර කිරිබත් අරව මේ ඔක්කොම හදනෝ. ඇබ අර මනුස්සයා මේ පපුසුම දැනි දැන ඉවසගෙනන්න මනුස්සයගේ දරෝ කියනවා අනේ තාත්තේ අනේ අම්ේ ඇයි අපේගෙර කැව් හදර නැත්තිේ ඇයි අපේ ගෙදර කොක් හිස්බදින්න නැති. අරබලන් අර ගෙදර කොච්ච දරුවෝ අම්ම තාතක්ක තුවෙලා ලස්සන් මේ අලුත් අවරුද සමරණු. ඇයි අපි හෙම කරන්න ඇත්ති කියලා හන ඇති ඒ දුප්පත් මනුස්සයාගේ ලමයි. එනි සෞබ මතකතියාගන්න. ඔබ හදන කැවිලිවලින් කොටසක් අරගෙන ගිහින් ඒ අල්ලපු ගෙදර දදුප්පත් මිනිහට. අසරන මිනිහට දෙන්න. අල්ලපු ගෙදර වෙන්න ම ඕන්නේෑ. ගමේ කොතනක හරි දුප්පද්ගයක්ත් තියෙනවනං. අරගෙන යන්න නෑගම් ඒ ගෙදරට. යන්න ඔබ කොච්චර සල්ලිකාරෙක් වුණත්කමන්නන්නේ. ඒ ගෙදර මහපලොය පයගහන්න බැරු ඇති කටු මැටිගයක් වෙන්න ඇැති නැත්තං ගොම මැටි ාලතියනගයක් වෙන්න ඇැති? නමුත්න්. ඔබට පුළුවන් කමතියෙන් නඕනි. ඒවගේ දුප්පත් මනුස්සේගේ ගෙදරට මේ අවුරද්දධ නෑගම් යන්න. අසරන මනුස්සේක හොයාගන ගිහින් පිහිට වෙන්න. මේ අලුත් අවුරද්ධ අපට පුළුවන් ආදර්ශයක් දෙන්න අනෙක් මිනිස්සුන්ට සමාජයේ කුලබේදයට සමාජය තියන දනමතුන්ගේ මාන්නක්කාර බේදයන්ට අපට පුළුවන් මේ අවුරුද්ධෙ ඉහලම පිළිතුර දෙන්න මොකක්ද පිළිතුර. වත් පෝසත්කම් කොච්චර තිබ්බත් ඩක්ටනය පින් අත්න ගුණවත් කමනැත්තම්. තින් ඒනිසා මේ අලුත් අවුද්දේ. ගුණවත්කම බෙදාගන්න. අපි මුලින්ම කිව්වවාගේ අඩුම ගානෙන්ගේ දරහද්දට කැවිලි පෙවිලි මුණහරි. අරගෙන ගිහිල්ලා. පාරඉන්න හිඟන්නෙක් හරිකමන්නනෑදීලා. ඒ මනුස්සයාට යම්කිසි විදිියකින් පිහිට වෙන්න පුළුවන්නන් කොච්චර වටිනවද කියක්කරි දැන් අපි ගණ දෙෙනු කරන වෙලාවට අසරන මිනිහට සල්ිගී අක්කරිදෙන. චර වටනවද බලනෙ. දින්නපතා, නවත්තුමු ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ ජෝටිය බ්නෑලිකා ව දැන්මත් සබස්රයි් කරන්න බෙලායි කරණය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා ජබ් නාලිකා වස්සේ ප්‍රචාරය වන මෙම සමුදුර ධර්මාණු ශාසනාව වෙනුවෙන් පින් පර දායිකත්වයගෙන කටයුතු කළේ මහනුවර පන්විල අගම්මන නොම්මර හතලි සයින් එක ලිපිනේ පදිංචි දැනට ජෝර්ධානේසේවේනියොුතු Lල්.W.G මල්ලි කාමහත්මියයි එතුමියගේ ප්‍රධාන අරමඩ වූයේ අප්‍රේල් මස දහතුන්නනදින උපන්දිනය සමරණ නිලූකා කුමාරී ජයරත්න දියනියට උපන්දිනය වෙනුවෙන් ආශීර්වාදපතා ධානයන් අතර උතුම් ඕදානය ධර්මදානමය පින් කමක්සදු කිරීම. මෙම ධර්මදාානමය කුසලයේ අනුභාව බලයෙන් නිලුකා කුමාරි ජරත්න දියනියගේ ග්‍රහදුස් අපල ඇත්නම් ඒවා දුරවේ ස්්‍රතශාන්තය උදාවීම පිණසාත් ඇගේ අධ්‍යාපන කටිතු සාර්ථක වේ දීප්තිමත් අනාගතයක් උදාවීම උදෙසා මෙම ධර්මදානවය කුසලය හේතුවාස්සනාවේවා. අද දේශකයණන් වහන්සේ බොරල්ල ශ්‍රීලංකාරාමවාසී පූජ්‍යපාද උන්වතුරභ බුලේ පියදස්සී ස්ෝමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තාචක්කවාලෙ සූහු අත්න්ත්‍රාගත්චන්තු දේවතා සදදම්මං මුනිරාජස්ස. සුනන්තු සගගමොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදංතා ධම්මස් සවනකාලෝ අයම්බදංතා දම්මස් සවන අයාං බදන්ත නමුතස්සෙ බගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ බගවෙතෝ අරහතෝහෝ සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒ භාග්‍යවත්තුූ අරහත්තු ගෞතම නම්මු අප තතාගත දසබලධාරී සම්මාසම් බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධහු සාධහු සාධූ. සධර්ම ශ්‍රවනා බිහිලාසී, ශ්‍රද්ධබුද්ධි සම්පන්න වස්සාන ධර්මදේශනා යුයුබ නාලි කාශරාවක කාරුණික වාසනාවන්ත ගුණගරුක පිින්වත්නි. ලක්වාස ලෝවාස පින්වත් ඔබ සැමට බර සුබාලුත් අවරද්දක් වේවා විශේෂයෙන්ම පරණ අවුරුද්ද ගවෙන දවස තමයි අද දවස. අප්‍රේල් දහතුන්ගනිදා. පවත්න පරණ අවුරුද්ද ගවෙනවා කියල කියන්නේ හෙට දාහතර වෙනි නැවත අලුත් අවරුද්දක් උදාවෙන දවස. එතකොට සිංහල අලුත් අවුරුද්ද හැටියට මේ සමරණ මේ කාලවක්වානුව උත්සව කාලය පින්වත්නි සතුටිං ඒවගේම තමයි සාමයෙන් සමගියෙන් සියලු දෙනාම කල්ගත කළ යුතු බව අපේ ආධිකාලෙඳලම මුතුන් මිත්තෝ කියලා තියෙනවා එතකොට අපි දන්නවා මේ කාලවක්කවානුව වෙනකොට අපිතාම ආර්ථික දරිද්‍රතාවේකට මුහුණ දීලා මිනිස්සු ගොඩා දෙනෙක් අවුරුද්දක් කියන දෙයක්වත් අඩුමගානි ෆෙස්ටිවල් එකක් ආව කියලවත් දන්න නැතිවෙන ධර්මට අසරණ වෙලා දුප්පතුන් බවට පත්වෙලා තියෙනවා එතකොට මිනිස්සුන්ට අදවර්තමානය වෙනකොට ඉතාාව අසරණ වෙලා ඉන්නවා මිනිස්සු නමුත් අපි මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඕන වස්සාන ධර්මදේශනා YouTubeබ නාලිකාවොස්සේ මේ අලුත් අවුරුද්දේ කන්න නැති මිනිහෙක් ඉන්නවනම් ඒ කන්න නැති මනුස්සයාට කෑමටිකක් ලැබේවා ඒවගේ මේ අලුත් අවුරුද්දේ අසරණවෙලා ඉන්න මනුස්සෙක් ඉන්නවනං ඒ අසරණවෙච්ච මනුස්්‍යයාට සරනක් ලැබේවා. එවගේ මේ උත්සවය සමරන්න බැරුව. කෙනෙක් ඉන්නවනං එහැමෝට මේ උත්සවය මනාකොට සමරන්න ලැබේවා. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි අද ධර්මානු විශාසනාව ආරම්භ කරන්නේ අද, ධර්මානු ශාසනාව වෙනුවෙන් පින්බරදායකත්වය ගෙන කටයුතු කරනු ලබනවා, මහනුවර පන්විල අංගම්මන නොබර් හතලිස් සයින් එක ලිපිනයේ පදිංචි, දැනට ජෝර්ධානයේ සේවේනියුත්තු L.WG මල්ලිකා පිහත් මහත්මිය බසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙනවා අද අප්‍රේල් දහතුන් වන දින උපන්දිනය සමරණ නිලූකාක් කුමාරි ජයරත්න දියනයට උපන්දිනය වෙනුවෙන්. ආශ්රුවාද ප්‍රාර්ථනා කරමින් ධර්මදානමයේ පින්කමක් පවත්වන්නට එවගේම මෙම ධර්මදානමයේ පින්කමේ අනන්තානුභාව බලේෙන් නිලූකා කුමාරි ජයරත්න දියනියන්ගේ ්‍රහදොස් අපල ඇත්නම් මේවා දුරු වෙලා දියනයට සිත ශාන්තිය යහපත උදාපත් වේවා ඇගේ අධ්‍යාපන කටයුතු සියල්ලන සරප්‍රකාරයෙන්ම සාර්ථක මත්භාවයට පත්වේවා දීපතිවත් අ නාගතයක් එම දියනයට උදාපත්වීවා කියන ආශුරුවාද ප්‍රාර්ථනාවෙනුයි අද මේ ධර්මදානමය පින්කම ජෝධානය සේවයනියුතු LWA LWG. මල්ලිකා පින්ංවත් මහත්නිය විසින් සිදුකරුණු ලබන්න. ඉතින් ඒ මෑනියන් තමන්ගේ දියනිය වෙනුවෙන් සිදුරනු ලබන ආශුරුවාදය එ දියනියට එලෙසම ලැබේවා එ දියනියගේ සියලූම කටයුතු. සරප්‍රකාරයෙන් සාර්ථක මත්භාවයට පත්වේවා. එවගේ දියනියත බ්‍රහදොස් අපලෝ පද්‍රවත් තිබේ නම් ඒසි අල්ලම දූරී භූත වෙලා ලබන්න වූ අලුත් අවුරුද්ද. සිංහල අළුත් අවුරුද ඒ දරුවටත් ඒ දරුවගේ පවුලේහම දෙනටමත් ආශුරුවාදයෙන් පිරි සුබම සුභ අලුත් අවරුද්දක් වේවා. එවගේම විශේෂයෙන්ම ඒ දියනයට සුභම සුභව පන්දිනයක් වේවා කියලාප ආශුරුවාද කරමින් ලක්වාසිීලෝවා සිිස්්‍යියලු දෙනාටමත් මේ අලුත් අවුරුද්ධ අශුවාද කරමින් හැම දෙනාටම අපි සුපුරුදු පරිදි සිදු කරන ප්‍රාර්ථනාව හැටියට අදද අපි මේ ශ්‍රවණය කරන උතුම් දම්දිසුම. අපි හැම දෙනාටම මග පල පිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාරය සත්‍ය ධර්මාව බෝධයෙන් සැනසෙන්නම උපකාරීවේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අදත් බනාසන්නට සූදානම්විමු. පිංවත්න අද කතා කරන්නේ ඇත්තටම මේ අලුත් අවුරුද්ද ගැන. අලුත් අවුරුද්ද ගැන මේ ධර්මානු ශාසනාවක් හැටියට. බට අවබෝධ කරදන්න පුළුවන් කාරණාවක් හැටියට දේශනා කරන්නට. පිදන්නව පින්වත්නී මේ. පරණ අවුරුද්දක් අද ගවෙනවා. තකොට මුලිම සඳහන් කලාම කාරණාව තු හෙට අලුත් අවරුද්දක් උදාාවෙනවා නැකැත් චාරිත්‍රතියෙනවා මේක වෙන්න මේ සූර්යා හරියටම මිනරාශයේ සිට මේ ශරාශිය දක්වා දවස්තුන් සය හැට පහක් වගේ කාලයක් ඇතුළත කැරකිලා ඒ එලබෙන කාලය තමයි මේ අවුරුදු කාලය කියල හඳුන්ුවන්නේ. ඒට මේ හරියට මාස දොලාහකින් පස්සේ ස්වභහව ධරමය පවා වෙනස් වෙන අන්දම බලන්න ඕන හරියටම පින්වත්නි බලන්න කොහෝ කෑගහන ශබ්දය ප්‍රධාන වශයෙන් මැහෙනවා අලුත් අවුරුද්ධ එනකොට. ඉළඟට අපි දකින අවට පරිසරයේ ගස්වැල් තුරු ලතා පලින් බරවෙලා මලින් බරවෙලා විසිතුරු අන්දමින් හැඩවෙනවා. ඒවගේම තමයි අපිට පේන්න තියෙනවා තවත් ස්ොභාවධර්මය සුවිශේෂී ලක්ෂණ බොහෝමයක්. එර බඳමල් පිපිලාඒවගේ තමයි සැනකෙලි උත්සව අවුරුදුත්සව පවත්වනවා. එවගේ මයිස්වභාවධර්මය ලක්ෂණ වශයෙන් අපට විශේෂයෙන් මහඳුන්න්න පුළුවන්. මේ කාලය හරිම අර වසන්ත කාලය වගේ තමයි ඒ වසන්ත කාලයේදී ඇතනම පුදුමාකාර වෙනසක් තියෙනවා. අපේ රටේ. කොට මේ අලුත් අවුරදු එනකොට ගේවල්ලල කැවුම් කොකිස් කිරිබත් අලුව දොදොල් වගේ දේවල් හදනා මටත් මතකයි අපි පොඩි කාලේ අපි අම්මලා අපි ව ලංකරගෙන අපිට අලුත් ඇඳුම් අන්දවන කොහෝම හරි මොනදේ නැතත් ගෙනල්ල දීලා සල්ලිවල්ට ඇඳුම් අරන් දෙෙන පින්වාටනි ඊට පස්සේ ඔය ගෙදර තියන වීබෑ කැකරි මොකක් ර විකුණල තම එක කරන්නේ අලු හාල්ටික බැතමරු ික ගේට ගෙනාවට පස්සේ අතිරික්තේ විකුණනවා. ගොවිියෝනි ඉටපස්සේ ඊළඟට කරන්නේ ඒ හම්බිච්ච සල්ලිවලින් දරුවන්ට අවුරුද්ධට මිතින් ගන්නේ ඒ එච්චර තම යනු නැතුව වෙන උත්සව නැන අපිට ඇනුන්ගන්න ඉට පස්සේ පිංගත්න ගෙදරගේ කටුමැටිගේ තියෙනවනම් කටුමැටිගේ බිම ගොම ගාල සල්ලස්සන්ට හදාගන්නවා. ඉට පස්සේ මැටි ගැල වෙලා තියෙන දැන්වලි නැවත අලුත් කරනවා. ඉස්සරි මට මතකයි පුංච කාලේ අපි හිටිය කටු මැටි ගෙදරක. තින් ඒගෙද තිබිච්ච සතුට අලුත් අවුරුද්දන කොට තිබච් සතුට සොම්න්නස මහා මන්දිරයක ගන්න බැරිතරං සුවිශාල මානසික ප්‍රීතියක්.ඒ මම අත්වද ස්වාමෙන් අසෙනමක් නිසා පොඩි කාලේවාගේ හිජීවිතේ මංඒක අත්වීන්දා. ත් අපි අලත් අවරුදර ගෙරන්න ආසයි නමුත් විහාරස්ථානයේ වැඩකටයුතු මේ පිංකම් තියෙන නිසා පංවත්නී අපි අලුත් අවරුද්දර ගෙදරන ඇැඳෙන් නෑ ද අපි ගෙදරට අහිති නෑන නමුත්න් අපේ දෙමවුපියෝ අදටත් ඒ චාරිත්‍ර වාරිත්‍ර කරනවා මටඇහිලා තියෙනවා අපේ අම්ම කියනවා ඇත්ත්‍රම ඒ චාරිත්‍ර කරනකොටට ගෙදරකට කිරරි උතුරන්නවාගේ හරිියනවාල. ය නවසඳද බැලීම හිස තෙල්ගෑම නොනැගතේට වෙහර විහාරස්ථානවලට යෑම ඊට පස්සේ දෙම වපියන්ට වැඩිහිටියන්ට බුලද්දී වැැඳීම. හිට පස්ෙ ලිපගිනි මෙලවීම කැවු කොකිස් කිරිබත් සකසල කැවිලිමේසයක් සැකසීම ඒවගේම තමයි දෙම උපියෝ දරුවන්ටඒවා කවලා ඒ විදිහතේ කටයුතු නැකැච්චාරිත්‍ර ටික කරන කොට පින්වත්න මේ ඔය අවුරුදු ක්‍රීඩා නෙමයි. ඇතරම අවුරදු ප්‍රඩා ැත්තබි කතා කරන්න නෝන. නැකැත් චාරිත්‍ර ටික හරියට කරන කොට ඒවා මේ කැනෙ. ඇත්තරම බුද්ධහමට අදාළ වෙන දේවල් නිවෙ මේ කාරණ. මම මම ඒක විස්තර කල්ලා දෙන්නම් ඉදිරියට. නමුත් නැකැත් චාරිත්‍ර හරියට කළොත් පවාර්ී ඒවා වලින් ගෙවල්වොලට සිරිකත කැන්දෙනවා කිරඋත්තුරනවා කිරීතරවීමෙන් ගම්ය කරන්නන්නේඒ එක කිරිඋතුරණ කොටගේ ගේල් මුළු ගෙදරටම සිරියාව කැන්දනවා. ඊට පස්සේ හරි යනවා කිරියුතුරන්නවාගේ කියල එහෙම අදහස් කරගෙන ඉන්නවා. අප දෙම උපියෝ එම කියනවා මට ඇහිලා තියෙන ඉතිං වැ දෙමවපියෝ ි තරක්න මේ ඕන වැඩිහිටිය කේම කතා කරනව පිංවාටී ඉතින් මේ ඇතරම ගත්තොත් අවුරදු ක්‍රීඩා තියනවා අපි දන්න අවුරදු ක්‍රීඩාවලට කොට්ට පොර ගැහීම මේ ග්‍රීස් ගහහි නැගීවනේ ඉට පස්සේ මේ කම්බ ඇද්දීම ඉද පස්සේ බැලුම් පිපිරවීම කුඩාදරුවන් අවුරුදු කුමරා අවුරුදු කුමරිය ඒ වගේ මේ සිංගිති අවුරදු කුමර සිංිති අවරදු කුමරි යෝුන් අවරුදුකුමරා යොුන් අවරුදුකුමරිය. තෝරණවන තුර අපි අපි මේ පහුේ කාලෙත් දැක්කින් වන්නේ අවරදුස්සෝ ගොඩ ගොඩක් ඒව මේ ගොඩක් අවුරදු ක්‍රඩා ැන් අතුරුදහංගලා ගහිල්ලා. අපි අපට මතකයි පොඩි කාලේ අලියට ඇහැතියන ක්‍රීඩාාවත් තිබුණ අවරදුස්සලී. ඊට පසෙ තිබුණ පොල්කට්ට පංචදානම. දැම් පංචදානය ඔට්ටුවට සල්ලිවට දැම් පංචගහන්න අවුරුද්ධට නමුත් ස්සර තිබ පොල් කට්ට පංචදානවා ඒ බෙල්ලොටික හරියාකාරව වැටනොත් ඔට මේ දිනුම්ගල්ලනවා ඔට්ටුගල්ලනෑ දිනු ගල්ලනවා. එතකොට ඒ දිනන කෙනට තමයි ජෑග්‍රහණය හම්බිනි සියලු දෙනා පරදල එයා දිනන්නු නිතුරු වෙන කෙනා තම ජග්‍රහක. එයායට තෑග ගත් දෙෙනවා. අ එක තමයි දිනුම. ඔට්ටුව වෙනයි පින්වන්නේ දිනුම වෙනයි. දැංගතින් අවුරුද්ධක් කෙනකොට. ක්‍රීඩා ඇත්තනම නැති වෙලා ගීන් තියෙන ගොඩක් තැන්වල ේවා නැතිවෙලා අපි අපි දැකපුුණනැති ජීවිතයටත් ආපපුනැති ක්‍රීඩා පස්සේ ඇවිල්ල තියෙනවා ඔය සංගීත පුටු තරඟ කියලා අපිනං ඒවා දන්නත් නෑ ඒවා දැන් තියෙනවා ඉට පස්සේ අලුත් අවුරුදු ජනගීත අප එක ජනගීත අපි පහුගගේ කාලම දිගට මැහුණ පටර ගින්්ජිගි ගිරි සද්දේ කිය කියඒක ජනගීත ඇහුුණ ඉතින් ඒවා ඒවා ඈත කාලින්ඳලම තිබ්බ ඒවා රබංගහනවා නත පස්සේ ඔන්චිල්ලාවක් බැඳල ඒක පදිනවා ඔංචිල්ලි පදිනවා ඒ වගේ පින්වන්නේ අවුරුදු ක්‍රීඩාතර ඒ වගේ දේවල් ප්‍රධානයි. එතකට පින්වත්න මේ ඇතරන ලස්සන උත්සවයක් මේ අපි අලුත් අවුරුද්ධ කියල කියන්නේ. විශේෂයෙන්ම මේක ධර්මදේශනාවකට මේක කිවයුතු කාරණා නෙවෙයි මං මේ කිව්වේ එක පිළිගන්න වෙනවා මටත් අහන ඔබටත් ඒ පිළිගන්න වෙනවා නමුත් අර. අපේට අපෙන් අතුරුදහංවෙලාගපු දේවල් ටිකක් නැවත මතම් මතු කල්ලා මතක් කරන්නයි ම මේ කාරණාටික කිව්වේ. නමුත් පින්වන්නේ ඇත්තටම ඇත්තරම බැලුවොතුන් අපේ අවුරුද්ද මොකක්ද. සිංහල බෞද්ධයාගේ අවුරුද්ධ මොකක්්ද. ඔබට ඒක ප්‍රශ්නයක් මටත් ඒක ප්‍රශ්නයක්. මත්ඒක ෞ්්‍ය දවසක වාදකලායක දායකෙක්. මේ ඔය සම්බන්ධව. ඇතරම මේ සිංහලයාගේ අවුරුද්ධ සිංහල බෞද්ධයාගේ අවුරුද්ධ තමයි වෙසක් උත්සවය. මේ මේ අප්‍රේල් මේ බක් මහේ තියන අවුරුද්ධ නෙවෙයි. සිංහල බෞද්ධයාගේ අවුරුද්ධ වෙසක් උත්සවය. පලන්න මේ ඇ සිංහල බෞද්ධයාගේ අවුරුද්ධ සමරන්න කීයෙන් කීදෙනයිද. හැබැයි මේ? අවුරුද්ද අපි ද්‍රවිඩ ජනතාව සමරමීින් හිටපු අවුරුද්දක් අපි උදුරලාරගෙන සමරණවා කියල තමයි කියන්නේ. මේමයි දම මුලින් ඔබට කිව්වනේ සම සම්බන්ධව කිවයුතු සියලු කාරණ කිව්වා. ද මේ කියන්නේ මොකද කියලා ඔබ එක පාරමි පිස භායට පත්වෙන සූදානම් වෙන්න එපා. එක පාර මේ කළබල වෙන්න එපා ඔබ තේරුම්ගන්න පිළිගන්න දැන් ඇත්ත් ට අපි තේරුම්ගතයුතු කාරණාව තමයි ඕනම කෙනෙක්ගි අවුරුද්දක් අපිට සමරන්න පුළුවන්. ඒක මෙම ඒක කාටවත් මේ වකරගෙන අපිට විතරයි මේ පොද්දු අපිට විතරයි අයිති කියල එහෙම කරන්න බෑ. දැන් අපි බොරැල්ලි ඉන්නේ මේ බොරැල්ල පින්වත්න දැ මේ ජනා කියීරණ පරිසරයක්නේ. මේක ඉන්න සිංහල බෞද්ධ මුස්ලිම්. ඊට පාසේ ක්‍රස්තියාානි කතෝලික ඉට පාස හින්දු ඒවගේ එ මගේ යාලුවෝ ඉන්නවා අපිත් කැසුරු කරන අය ක්‍රිස්තියාානයයින්නවා ඒගොල්ලෝ සමරණ උත්සවතියෙනවනි ඒගොල් නත්තල තියනවා සැම්බරේ නත්තල ඒ නත්තල් කාලට ඒ ගොල්ල හදන ෆෙස්ටිවල් ෑම ඒවගේ දේවල් අපට ගෙනල්ලා ඒගොල්ල පූජ කරනවා. ඉලකට මේ හෙටානිද දයනවා මුස්ලිම් අයගේ රාමසාන් උත්සවය. රමසා උත්වේ ගොලු දවසල එකට සූදානම් වෙනවා. එතකොට අපප්‍රේල් විසි ගණංගල එක තියන්නේෙ මං එතනමේදයට ඒ රාමසාන් උත්සවේදී ඒගොල්ලු හදනවා වටලප්පා ට පස්සේ නොයෙකු රටඉන්දිවලින් හදනවා කෑමබීම. පිරිසිදු රටඉදිිගෙනල්ල කිරි ඕටස් වගේ දේවල් එක කලවන් කරලා ඉගොල්ලු හදනවා විධ කෑමජාති කක්ස් ඒ වගේ දවල් හදනෝ. එතකොට දැන් ඒත් අපිට ගෙනල් පූජ කරවා යඒගොල්ු ත් අපටගැල්ල දෙනවා දැන් මුස්ලිම් පවුල්ල ළම අපිත්ත කඇසරු කරනවා. දැන් මගේ ඉන්නවා යාළුවෙක් අසාත් කියලා. ඒ අසාත් කියලා ගැන මුස්ලිම් යාළුවේ. එදකොට ඒ ඒ ළමයා අපේ බෞද්ධ දරුවෙකුටත් වැඩිය එකනේ. ඉටත් වැඩිය ඉතාම කල්්‍යයානමිත්‍ර ඉතා අපට සමීපවෙච්ච හොඳලා මේ. ඉති ඒ දරුවා ඇතරම මේ මාත්‍යෙක්ක ලංඟිම් ඇසුරු කරන. අපි එක්කම නිතර පින්කම්බලට සම්බන්ධ වෙන හොඳ පින්වත් දරුවේ. මුස්ලිින් උනාට නම මුස්ලිම් වනාට පල්ලියට යන්නේ එහෙමකොට. හැබැයි ඒ චාරිත්‍ර වාරිත්‍ර කරනවා. ඒ ඒගොල්න්ගේ මස් යුද්ධල කරන චරිත්‍ර වාර්ිත්‍රය ගොල්ල කරනවා. නමුදද මේක හලා කෙනෙක් හිතන්න හොඳන අපි අපේ ජාතිය අභිමානවත් ජාතිය අපේ විසිංහල බෞද්ධ හාමුදරන්ට ඔය මුස්ලින් අල් අංගලා ඉන්න. මේ අනාගතයේ විනාස කරන්න ඉවර කරන්න ලංකරගන්න එපා. ඒ ඔහොම දැන්ගොන්න මිනිස්සු කියන. ඔය ඔක්කොම පින්වත්නී ඔය මත බේද මත වාද ජාති බේද හැදුවේ දේශපාලත්න. ඒගොල්ලො තමයි මේවා හදල අපිුවබෙන් කරන්න කොටස් කරන්න එතකොට ඒගොලන්ට හරි ලේසි චන්ද අරගෙන මිස්සුැන ජාතිය කරමතින් දේශපානයට ආබපු දේශපාලකයෝ කොච්චර ඉන්නව ද අපේ රටේ. අදදටත්. බොරුකි කියියා මිනිස්සුන්ගේ දේපල හොරකං කරකර සියලු සාමූහිික පොදු ජනතාවට හම්බෙන සහනාධාර එකක රටවලලින් මේ කාල වකවානුවේ හම්බෙන දේවල් හොරකං කරන කොච්චර දේශපාලකව ඉන්නවද. ඒගොළු තමයි මේ ජාතිබේදය අවස්සල ජාතිීන් අතර තියෙන උත්සව වලට විවිධාකාර තහංචි දාලා ඒවා අනිත් අයට සමරන්න බෑ ඒ අයි විතරයි සමරන්නේ අරකද මේකද කියලා සම්පූර්ණම කෑවේ දේශපාලකකිව. ඒ එක මේ නොකිය බෑම මේ මේ වෙලාවි කියන්න ඕන දී එනිසා පින්නත්නී අපි අපි අත්තර අන්න්‍ය ඕන්නේ බැඳීම තියෙන්න්න ඕනිය. දැන් මේ සැරේ අලුත් අවුරුදු කෑම මේේසේ අද්දාලා තියෙනවා මම අපේ පන්සලේ අලුත් අවුරුදු කෑේසයයක් මහා ලුකු කෑම ගොඩක් නෑ පොදිබඳගන අරං යන්න කෑම නෑ කාටව. ඇවිල්ල කඒක් කෑල්ලක් කනවනන් කඒ කෑල්ලක් කාලා කිරිබත් කෑල්ලක් කනවනම් කිරිබත් කෑල්ලක් කාල කැවුම් ගෙඩියක් කොකිස් එකක් ඒවගේ දෙයක් ෙල්ලවරිියත් ක කියල තිෙන ම ඒවගේ දෙයක් මොනහරි පොඩි දෙයක් කාලා මේ බඩපුරුව ගැන නෙවේ සතුටට. කාලා මේ හිසතෙල් ගාන දවසේ අප්‍රේල් දාසය තව දවස් තුනකින් විතර ඒ කටයුතුවලට සහභාගි වෙලා යන්න පුළුවන්. එතකොට සිංවත්න මේ අපි එතකොට ඔයා මොන ජාතියේද කැවිල් මේසයෙන් කන්න පුළුවන් සිංහල බෞද්ධයන්ට විතරයි එහෙම කියලා කියන්නේ. ඕන කෙනෙක්ට ඇවිල්ලා මොන හරි තියෙන දෙයක් කැවිලිවර්ගයක් කාල සතුටු වෙලා යන්න පුළුවන්. ඒකනේ දැන් අපි මුස්ලිම් මනුස්සේ ඇවිල්ලා සාදමගේ ලව තේල්තිිගක් ගාල දෙන්න යොත් හිසල් ගලාල දෙ නඇදේ මනුසයායටට පරිත් තුල ගැ ාල දෙන්නේෙකුත් ගැට හල දෙ නැදේ මනුස්සයාට ගැටග හලා දෙනවා. මෙහමයි අපි අතර ජාති බේදයක් හදාගත්තොත් කවදාකවත් අපට ඔොලුව නැගටින්න බැිින් වට. අපි අපි තමයි මේ රටේ මහජාතිය එක ඇත්ත සිංහල ජාතිය තමයි මහජාතිය. බෞද්ධකම තමයි අංක එක ඒ බෞද්ධයන්ට තිබියයුතු අන්න්‍යතාවේ තිබිය යුතුයි. නමුත් අපි ඊට අපේ පහත් ජාතිීන් ටික පාගල් ගන්න හදනවනං එක එක් කෙනගේ කීමට ඒ තරන් අමනුස්සගතියක් මේ ලෝකෙ නෑපින් වටන්නේ. එනිස්සා මෙහෙමයි. තම තමන් රැස්කරගන්න කර්ම ශක්තිය තම තමන් අරගෙනයයි. අප කියනව අන්නේ ජාතින් සත්තු මරණවා ඔ කිසිම පවක පිනක විශ්වාසයක් නෑ අ ජාති නෙක් මිනිස්සු කියලා කියන. ඒ මිනිස්සු රැස් කර ගන්න කර්මය මිනිස්ු වරංයයි. දැ මුස්ලිම් මනුස්්‍යය හරක් මරණවා කන්නේ බෞද්ධයෝ. එක ඇත්ත කතාද. පරම අවිහිංසාවාදී සංගම්තියනවා. ඇ සත්ව අවිහිංසාවාදී සංගම්තියනවා. සභාපතිල ලේකම්ල බාණ්ඩා ගරි කළගේ ගෙවල්ලල රෑට කුකු රෝස්සයනවා බාපකිව මසිින් එක. නැත්ත කතාාව මේවා පින්වාන්නේ කටවල් කහනවට කියනවා නෙවෙයි. ඒ මතින් මේ ගොල්ලු ගොඩනගීමක් වෙන්නේ. ඒ ඒ මාතෘකා මතින් ඒ ටොපික් මතින් ඒ ගොල්ලන්ගේ සංවරධනය වීමසක් මේ මිනිස්සන්ගේ ඔලු සුද්ද කරන්න මිනිස්සුන්ට හරි හරිදේ ලබල දෙන්න. ඒහම දෙයක් කවදක්වත්තේ මනිස්සු කරන්න නැපින්ගත්න්නේ. එනිසා මේ කාරණාවන් මතකතියාගන්න ඒකයි මං මේ කියන්න මේ ධර්මදේශනාවදින්ම මේ සියලු කාරණාවන් වතක් කල්ල දෙන්නේ එක. එනිසාත් අන්‍ය ඕන්න ජාතීන්ගේ ඒ ඒ උත්සව සමයන් වල ඒගොල්ලන්ගේ සතුට බෙදාගන්න. අල්ල පුගේෙදර මුස්ලිින් ජාතිකයක්කන්න වන අල්ලපුෙදර ක්‍රස්ති්‍යයානි භක්තිකයෙක්කින්නවනං අල්ල පුගෙදර හින්දු භක්තිකයක්කඉන්න වනම් බලන දෙම මනිසුන්ගේ චාරිත්‍ර කොචරද බලනද හිදු භක්තික වරම් බැලුවොත්තබි ඇත්තන විින්වන්නේ ඒගොල්න්ගේ රස්ස කෑම හදනවාව ගොල්ලන්ගේ ඒක උත්සවලනේ. අප දන්නවා දීපාවලි උත්සවේයට පුද්දුම රසකෑම බේීම හදනවා. එදකොට කිරි බතක් හදනවා පසේ කිරි කෑලි හදනවා, කිරි අලුව හදනවා. එගොලු කිරිවලිම තමයි සියලුදේ. මස්මාංස ගාාවන්න්‍යවත් නෑ ගොල්ලන්ගේ උත්සවල්දිී. ඇත්‍රම මේ ඒකමං අගය කරනවා. මොකද සියලු සත්‍යය සුව පත්වන්න ඕන. එ එනිසා මේ මස්මාන්ස නොගාවලා, හදන කෑමැබීමක් හරිම රසවත් සහ ගුණවත්. පරිම පිරිසිද්දුවයි. පෝෂදායි ආහාරයක් බවට පත්වෙනවා. ඉතිං ඒ මිනිස්සු ඇත්තර මුංගුලි ඒවගේ දෙව ඇැදුවට පසේ අපට ගෙනල්ල පජ කරන මේ දෙමල මනිස්ු න්නොමේ පල්ලෙහ අතුවල එකඇනේ වතුවල ඉන්න දැ මේේ බොරැල්ලේවට වතු තියනවා මේ බොරැල්ලේ මුල්ම පදිංචි කාරයෝ පින් වන්නේ තෙම මිනිස්සු දෙෙම මිනිස්සුේ මනිස්සුන්ේ කඩවල් ගිනි තියලව අස ගනන්වල ලබල කාලේ. ඒ ඒ ප්‍රශ් ොඩක් ඇතිවුණලු නිට පසලුනේ මනිස්සෝ වැල්ලවත්ත පැත්ට යාපනයේ පැත්තට ගියා කියලා කියන්නේ. මේ ඇතරම ඒ දෙමල මිනිස්සුන්ගේ පුද්දුමාකාර විනීතභාවයක් පුදුම ලස්සන චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් නිරහංකාරකමක් ඒ ගොල්ලන්ගේ මුතු ලස්සන ගතියක් තියෙනවා පින්වාන්නේ දෙමලායගේ. යන කාල වර්ණිත වුණට පිරිමි ගැනු බේදයක්න ගොලන්ගේ අමුතුම ලස්සනත් තියෙනවා. අපේ සිංහල රුණ ලමයි පවා පිරිමි ලමයි පවා දෙමළ ගැහනුළමෙකුට කැමති. එකේ ඒ සිංල ගැහල්ලමකුටොටේ දෙම ගැහල්ලමකට කැමති කියල තමයි කියන්නේ. ඒහෙම කියන්නේ. මේක කිව්වයි කියලා කෙනෙක් ත්ඩ පුලුවන් හාමුදුරු මේවත් කියනවද මොනවද මේ කියන්න එක. න ඇත්තම මේ කාරණාව කියන්න විශේෂම හේතුව තමයි පින්වන්නේ මම දන්න සිංහල පිරිමි ළමයි ගොඩ දෙනෙක් දෙමළ ගැහල් ළමයි විවාහකරදත් මේ ොරල්ම. බොරල්ලමින්වානි දෙමළ ගහැවල්ලමයි විවාගර ගත්තා. කිසිව ජාතිබේදයක් නෑ. කිසි මාගම්බේදයක්න එයා කෝවිලට යනකොට මෙයත් කෝවිලට යනු. මෙයා පංසලනකොට යත් පංසල්ල නවා. නිම් බලන්න කොච්චර ලස්සන ජවිතය ද කියනනි. එනිසා මේ ෆෙස්ටිවල් මේ උත්සව සමරණකොට, ඕනම කෙනෙක්ට ඕනම තරාතිවමක පුද්ගලයෙක්ට මේක සමරන්න පුළුවන්. ඉතින් එනිසා ඇත්තරම අපි කියන්නගේ, බෞද්ධයාගේ උත්සවය තමයි වෙසක් උත්සවේ බෞද්ධයාගේ ෆෙස්ටිවල් එක තමයි වෙසක් ෆෙස්ටිවල්ලි. එතකොට අපි වෙසක් කාලයට කූඩු හදල සරසලා ඊට පස්සේ ගිවල් දුරවල් ලස්සට හදාගෙන පිළිවෙලකට ඒ විදිහට තමයි වෙසක් උත්සවේ සමරන්න වඕන. හැබැ වෙසක් උත්සවේ මනිසුන්ට අමතක වෙලා තියනවා මොකද වෙසක් උත්සවය කියන එක කැනේ. බෞද්ධයන්ට පමනයි සිංහල අයට නෑ කියලා ඒගොල්ලෝ අයින් කරලා තියෙනවා. ැිහම කරන්න ඕන වෙෙස අපි වෙසකුත් සමරන්න ඕන. අපි අලුත්ත අවුරුද්ද දෙකම සමරන්න ඕන් මේ දෙකමකට සමරම අපි. දකොට දැන් ලබන මාසි මයිමාසේ වේත්සක් උත්ස වෙනවා උන බටයක් කපලලා වෙසක් කූඩුවක් හදල ලස්සන්ට පාරස ගෙවල්වලට එ පාරවල්ටික සරසල ගමේ කට්ටිය කතා වෙලා කූඩු තරග ඇත්තියලා අන්න වෙසක් උත්සවය සමරණ විදිහ. කාගෙන බීගන නටාගෙන නෙවනි සමරන්නේ එක සමරන්නේ බුදු බැතිගීයක් කියලා. ඊට පස්සේ වෙසක් කූඩුවක්හදල එහෙමනි. දැ මේ අරුත්තා අවුරුද්ධ අපිට ඊට වැඩිය සමරන්න පුළුවන්නේ. මිනිස් ඉතින් දැන්ගොන්න අද මේ සමහර තැන්වල පින්වත්න මේ බාර වහලා. වයින් ස්ටෝස් වහලා. ඊයම ගෙනල්ල ස්ටොක් කල තියන් ඉන්නව කට්ටිය ගෙවල්වල බොන්න. ඉතිං ඇත්තරම පින්වනි මේ පුද්දුම හෙනයක් මේ වැදිල තියෙන්නේ මේ ලංකාවට මිස්සු බීගනමයි. 24B ලබිනිස්සු. එතකොට සමහර මිනිස්සු තනිකර වෙසක් උත්සවයටත් බොනවා අලුත් අවුරුද්දටත් බොනවා හුපන්දිනයටටත් බොනවා ජනවාරි පලවෙෙන් දත් බොනවා ඉට පස්සේ රාමසාන්න එකටත් බොනවා විට පස්සේ මේ මේ මොනවද ක්‍රිස්ති්‍යනයසමර නත්තලටත් බොනවා දීපාවලියටත් බොනවා ඇයග බොන්නේ ඒ ජාතින්නවගේ අපේ සිංහල මිනිස්ු බොන්නේ. බීලා මැරෙනවා. අක්මාදේ වෙලා වකු ගඩු දිය වෙලා මැරෙනවා. සිතින් මේ බීල සමරන අලුත් අවුරුද්දක් නෑැපින් වන්නේ. ඇත්තටම ඔබ හිතනවනං අලුත්තවුරුද්ධ සමරියයුත්තෙ බීල කාල කියලා කනේක හොඳයි. අනේක පෝෂදායි ආහාරකමු නැත්තං බත්බදාග දහජරාව බෙදාගන පිගානට කනකොට වයසටගේයාට පස්සෙක් අරක් කාපු අහුරු ගනන්ගේ බෙත් අහුරු නම් බොන්නමින්නේ. ලෙඩවෙලා ර ගයාට පසේ බත් කනවගේ බේෙත් බොනව. නිසා බෙත් පිණිස බත්කමුව අපි. බෙහෙත් පිණි ආහාරගම දැ දැන් කනේක ප්‍රශ්නයක් නැහ පිට මේක පින්වත්න කොච්චර බොනවද. ඒ බීපු බෝතල්වල මිලගනන් එකතු කල්ලා බැලුවොත් ලක්ෂ ගානක් ඇත්තනම දුප්පත් මිනිහෙක්ට ගේෙයක්ත් දොරක් කහදල දෙන්න පුළුවන්. අසරන පාරයේ වැටලඉන්න මනුස්සේෙක්ට බෙත්්ටිකක් ගන්න සල්ලි දෙන්න පුළුව. අසරන රෝගියෙක්ට උපකාරයක් කරන්න පුළුවන් ඇත්තටම පින්වන්නේ මේ එහෙම නිකන් ඔබට ධනය තියෙන්න්න පුළුවන්. මම මගේ සල්ලි වලින්න්නේ බොන්නේ හාමුරුවන්න මොක් අද තියෙන වැඩේ මම නිෙබොන්නේ කියලා ඔබට කියන්න පුළුව ඇත්ත ඔබට මේ ඕන තරං බොන්න කරන්න පුළුවන් හැබැයි ඔබ බිව්වා කියලා පින්වත්න ඔබේ ශරීර සෞඛ්‍යයට කවදාකවත් හිත කරයිද නෑ අහිතකරයි. ඔබටත් අහිත කරයි ඔබේ බිරිින්දටට දරුවන්ට ඒ කිසිම සතුටක් නෑ. අද කාතාවද බොනුව පින්වා නිමන් දැකල තියන කාන්තාවෝොත් බීලා. එතකොට මේ තරන් කේදවාචකයක් මේවා මේ මෙවවා ෆස්බුක් එක නුත් අගේ කරවන මනිස්සු මේ රස්තියාදු ආදරේ කපල්ලකේ රස්තියාදු ආදරයලු. ඒකඇන මේ දෙන්නට දෙන්න දෙමන් දැක්කා කාන්තාව එකැනේ. ස්ත්‍රීය පෙම්මතිය තමන්ගේ පෙම්මතාට සිකරට්ටකක්පත්තු කරල දෙනවා. පොටෝෂි උට්ට එකකක් කියන්නේ දෙන්නගේ. ඉත පසේ පෙෙන්මතා පෙෙන්මතියට තව සිකරට්ටකක්පත්තු කරල දෙවා. එට පස දෙන්නට දෙන සිකරට්ටක බීලා දුම්වලලු යවනවා. කටින්. අන්න මේක දැකල අපේ අය අපේ මෝඩ තරුණ තරුණියෝ ප්‍රස්තියාදුවාදරේ සැබෑ ආදරේ සුන්දරාදරේ අනාගතයේ දෙන්නට දෙන්න පින්වත්නි ඕකෙන් එහාටගයාට පස්සේ. කුඩු. අයිස් ඉට ඒවගේ දේවලට ඇැබ්බැයි වෙලා මන්දකිනව පින්වාත්නී මේ ඔය මහ කොළඹ කොටුව පැත්ත හිංඟා කාලා ඉට පස්සේ ඔය ග්‍රන්් පාස් මට්ටක්කුලිය ඉට පස්සේ ගුණස් ඉංහපුර ඒවගේ පැතිවල ඔය හිංඟා කන මිනිස්ු දැන් අපි බැලුවොත් කොළඹ ඔරු ොඩවත්තට ඇතුළුව වෙන කොටම කොළඹට ඇතුළුුවෙන තැන තමයි මේන් එන්ට්‍රස් එක කොළඹ ඔරු ගොඩවත්ත. රු ගඩටවත්ත බෝධිය ගාව පින්වාත්නි හිගන්නු ගොඩ ඔක්කොම කුඩුවන ඔක්කොමයිස් ගාන එක එක ගෑනු කෙනෙක්කින් පින්වාන්නේ බඩ බැඳගෙන හැමදාම බඩෙන්න්නේ හැමදාම කුසක් තියෙනවයාට එයාත් හැමදා බාල් හම්බෙන්නේ ඉන්නේ. එකන මකරි පොට්ටනිය බැඳගෙන හිංඟාහනවා පින්වාත්නි මේ මොන කේදවාචකයක්ද ඇත්තරම මේවා ගන්න නොකට මේ අල්ලන්න බැරිද මිනිස්සුන්. ැ ගෙල්ල ානකොට ෝට්ටුවලින් ගනල්ල බානකොට මේ වගේ ඔත්තු යන්න ඇද්ද. විනාඩි පහෙෙන් දහයෙන් ඔක්කම හොයාගන්න පුුවන්කම තිෙද්ද මේ මේ වගේ පුංචි රටක ඇැයි මේවා අල්ලන්න බැරි. ඉතින් පින්වත්න ඔන්න කවදහරි දවස් දැන් ඒ ඒ වගේ දෙන්නෙක් මංම කියන්න ගියඒකයි ඒවගේ කුඩු බෝන කපල්කා. මේ බොරැල්ල වනාත මුල්ලට එවා ො බොරැල්ල කියලා කියන්නේ පිංගත්න මත් කුඩුවලට ප්‍රසිද්ධ ඒරි අයක අපි මේ ජීවත්තන මංඉන්න බොරල්. එතකොට දැන් මේ බොරල්ලේ වනාත මුල්ලට මේත් වතු තියනව පින්වන්න එකක වතුල එකේ සබ්්‍යෙක් යන්න එකඒක දේවල් ඉතින් දැන් ගන්න එවා මේ වත්තට කපල් එකක් ලහි ලහි දට්ඩි බිඩි ගාල දුවන් යනවා දුවකන දුවගන දගෙනගින් අවශ්‍යදය කරගන්න ආයි දුවකන දුවගන දුවගන එනවා. දවසකට දෙතුම් පාරක් එනව පින් වාට්නී ඔය විදිහයට කුඩු බොන්න කුඩු අයිස් බොන්න තමයි මේ එන්නේ. ඉතිං කෝට්ට වගේ රිටවගේ පින්වටන ඇංඟව. යොනට දෙන්නට දෙන්න ආදරෙෙන්ඉන්නවා. ඒඒ මේක දැක්කට පස්සහිතන්නේ. එතකොට මේ මොකදදර් රස්තියාදු ආදරය සිගර ආදරය දැන් ඒ පරිවර්තනය වෙලාන කුඩු ආදරයේ. අයිස් ආදරයට පරිවර්තනය වෙලානේ අන්න බලන්න එහනම් මේ ගොන්කම නතර කරගන්න ඕනේ අපේ ජාතියේ මිනිස්සු. මේ සිංහල අලුත් අවෞරුද්ද සිංහල යටනය කියන්නේ. අපේ ජාතියේ මිනිස්සු පිරිහිලා අන්තටම වැැටිල්ලා යන්න චන නෑහ. බෙලා ඉන්නකොට ෆිල්වාර්ත්නී මේමත් ඔක්කොම කලවං වෙච්ච ගමන් මිනිස්සුන්ගේ ඔලු කැලත්වෙනවා. එතකොට මේ තරුණ ළමයින්ට අඩුම ගානේ අද වරතමාරය වෙන කොට උපදේශයක් දෙන්න පුළුවන්ද මංගහන්නේ. මෙ අවුරුදු දහටේ විස්තේ තරුණ ළමයෙකුට උපදේශයක් දෙන්න බෑ. දහට විස්සන අවුරදු දාහතර පහළව. පොඩි ළමයි. අර මතකනේ පහුගිය කාලේ, හෙල්මට්ටලින් ගහල මරල දැම්ම තමන්ට ස්කෝලෙ අකුරුගන්න තීචගේ මහත්තේයාට ගැ හෙල්මට්ටලි. ඒ ළමයි්ටික. මොකදද අවවාදයක් දෙන්න ගියා. හෙල්මට් නැතුව බයික්‍රේස් යන්න එපා එහෙම කිව්වා කියලා අවවාද දෙන්න ගියා. අන්තිමට අතේ දාගනිට පුද ඔළුුවේදාග න හෙල්මට මේ ගොන්නු අතේදාගෙන. අන්තිමට අතේ දාගිටපු හෙල්මට් පලින්ම? අර මනුස්්‍යයා ගොලුව චප්ප වෙන අංගහලා ඒ මනුස්්‍යයාව මැරුවා. දැක්කන පහු ෙදවසල වෙච්ච කතා ඉට පස්ස අර තනි පංගලමේ ගැහැල්ලමයෙකට පාය ැහැලයන්නමේ ගම්මල පින්වාරන්නේ මංගේක හොදටම දැක්ක දැම පහුගෙදවශ්ටිකීමම පෙර පාසල් ගුරුවරයක් මැරුවා. ඊට පස්ස අර බැලුවට පස්සේ කැම්පස් ගෑනුළමයෙක් මැරුවා. ඊට පස්සේ ඒ වගේ කාන්තාව කියයක් ඝාතනය කළද මාල කඩාගන්න බෙලි කපලා. කියීක් මැරුවද. ඉතිං ඒකයි පින්වත්නිිේ දේවල් කිව්වේ මොකද දැන් අලුත් අවුරුද්දක් එනකොට මිනිස්සු ඒකයි මේකඒක මද්‍රව්‍යවලින් මත්තැන්වලින් මත්වෙලා හෙම තමයි අවුරදු සමරන්න බලන්නේ. එනිසාම මේ මේ ති මේ කාරණාවන් කිව්වේ. අන්තිබන මිනි මරාගෙන අයිංසක පුංචිමල් කැකුළවාගේ දරුවෝ ඒවගේම තාමත් අඩුම අඩුමගාන ජීවිතයේ වඳපු නැති අවුරුදු ඉතාම පුංචිවයසේ ගැහනුළමයි මරලදාන. සමාජයක් නිර්මාණය කරන්න නැතුව ඇතරම අලුත් අවුරුද්ද සතුටින් සමරන්න නං. ඔය තියන දහජරාව බීලා ඒවගේම තම විවිධාකාර පාටිදාලා එහම කරන්න සූදානම් වෙන්න එපා. ඉතින් පින් අන්නේ ඇත්තරම දැන් අපි ඔහොම කරනකොට බීලා කාල පාටිදානකොට මේ අලුත්තවුරුද්දේ. නොකා නොබී කියදෙනෙක් නං ඉන්නමද. බලන්න මේ ආර්ථික අපහසුතාවෙන් නිසා. මිනිස්සු කීයක් නම් පින්වරන්නේි දුක් පිඳිනවද මේ බණපදය කියන කොටත්. මිනිස්සු කීයක් නම් කන්න නැතුව ඉන්නවද. මේ බනපදේ ඇහෙන තෙක්මානෙ ලෝකෙ කොත්තන හරි ඉඳගන්. මේ වෙලාවෙේ බඩගින්නකීයක් මිනිස්සු ඉන්න වැද්ද. ඉ ඒනිසා පිං ටන ඇත්තනම මේ අපි අලුත් අවුරුද්ද කියලා මහා උත්සවස්ශ්‍රීයෙන් සමරන්න බැලුවට සමහර මිනිස්සුන්ට පිින්ගන්නේ කන්නවේල නෑ. මේ කෑවොත් ඊළඟවේල කන්නේ කොහොමද කියලා හිතහිතා ඉන්නේ. තින්ඒ නිසා පින්වත්නී මතකතියාගන්න ඔබත් සතුටු වෙන ගමන් පුළුවන්නම් බලන්නමං අවසාන වශයෙන් ඔබට දහම් අවවාදයක් දෙන්න කැමති. ඔබ මේ අලුත් අවුරුද්ද ඉගගන්න දහම් පදයක් දන් දෙන්න. ද ඔබ කැවිලි මේසේ තියන කැවිලී වගේ දේවල් අරගෙන නෑගම් යනවනේ ඔබ නෑගම් යනවා කියලා කියන්නේ තමන්ගේ ඥාතීන්ව බලන්න ගෙවල් දොරල්ලට යනවා අච්චිසීය අම්මතාත්තා ඊට පස්සේ දුවල පුතාලා. රුවෝ බලන්න යනවා එතකොට පින්වත්න ඇත්තටම ඒ නෑකම බෙදා හදාගන්නවා වගේම තමයි ගුණවත්කමත් බෙදාහදාගන්න දන්දීම තුළින් අපි කියමු ඇත්තටම ඔබ ඔබේ ගේගාවින්න මල්ලපු වැටේ මනුස්සේ එයාට මේ ෆෙස්ටිවල් එක සමරන්න මේ අලුත්තවරුද්ධ සමරන්න එයාට පුළුවන්කමක් නැහැ ඇත්ත්‍රමයා දුප්පති ඔබේ ගෙදර කැවුම් බැදෙන බ ෙදර කොකිස් දදිනවා බ ගෙදර දොදොල් හැනිි නවා. ඔබේ ගෙදර කිරිබත් අරව මේ ඔක්කොම හදනෝ හැබැ අර මනස්ස්‍යයා මේ පුසුම දැනි දැනී ඉවසගෙනින් ඒ මනුස්්‍යයාගේ දරුවෝ කියනවා අනේ තාත්තේ අන යම්ේ ඇයි අපේ ගෙර කැවු හද නැති ඇයි අපේ ගෙදර කොකිස් බදිි නැත්ති. අරබල අර ෙදර කොච්චර දරුව අම්ම තාතක්ක තුවෙලා ලස්සන් මේ අලුත් අවරද්ද සමරනුවන් ඇයි අපිහෙම කරන්න නැත්තති කියලා හන ඇති ඒ දුප්පත් මනුස්සයාගේ මයි. එනි සෞබ මතකතියාගන්න. ඔබ හදන කැවිලිවලින් කොටසක් අරගෙන ගිහින් ඒ අල්ලපු ගෙදර දුප්පත් මිනිහට අසරන මිනිහට දෙන්න. අල්ලපු ගෙදර වෙන්න මෝන්නෑ ගමේ කොතනක හරි දුප්පද්්‍යයක්ත්තියෙනවනං අරගෙන යන්න නෑගම් ඒ ගෙදරට. යන්න ඔබ කොච්චර සල්ිකාරයෙක් කුුණත්කමන්නේෑ ඒ ගෙදර මහපොලොය පයගහන්න බැරු ඇති, කටුමැටිගයක් වෙන්න ඇති නැත්තං ගොම මැටි ාලතියනගයක් වෙන්න නැති නමුත් ඔබට පුළුවන් කමතියෙන් නෝනේ. මටනම් මුල මතක නිසාපින්වත්න කටුමැටිගේ සැපක්කු මහා මන්දිරයට වැඩිය. එනිසා ඒ ඒවගේ දුපත් මනුස්සේගේ ගෙදරට මේ අවුද්ධ නෑගම් යන්න. අසරන මනස්සේ කොහොයාගන ගිහින් පිහිට වෙන්න. මේ අලුත් අවුරදධ අපට පුළුවන් ආදර්ශයක් දෙන්න අනෙක් මිනිස්සුන්ට සමාජයේ කුලබේදයට සමාජයතියන ධනවතුන්ගේ එකඒ මාන්නක්කාර බේදයන්ට අපට පුළුවන් මේ අවුරුද්දෙ ඉහලම පිළිතුර දෙන්න මොකද්ද පිළිතුර. ඔවුන්ගේ මානය ඔවුන්තියාගත්තාාවේ. ඒක් දනවතුන්ගේ දනවත්කම් වත් පෝසත්කම් ඔවුන්ගේ ගාවතියාගත්තාාවේ. වත්පෝසත්කම් කොච්චරතිබත්ත ඩක්නය පින් අත්නේ ගුණවත්කම නැත්ත. තිං එනිසා මේ අලුත්තවරුද්දේ ගුණවත්කම බෙදාගන්න. අපි මුලින්ම කිව්වාගේ අඩුමගානෙන්ගේ දරහදදට කැවිලි පෙවිලි මුණහරි අරගෙන ගිහිල්ලා. පාරඉන්න හිගන්නෙක් හරිකමන්න නෑදලා. ඒ මනුස්්‍යයාට යම් කිසි විදිහකින් පිහිට වෙන්න පුළුවන්න. කොච්චර වටිනවද. කියකරි දැන් අපි ගණ දෙනු කරන වෙලාවට ඒ අසරනන්න මිනිහට සල්ිගී අකරි දෙනවා. කොච්චර වටිනවද බලන්නේෙ ම මේ අවරුද්ධ මේ මන් කරන අප පින්වන්න.ඒ ඒකයි ම මේ කිව්වේ මේ අවුරුද්ධෙ මම දුපත් මිනිස්සු හිප දෙෙක්වායාගැන මනිසුන් කඇවිලි පෙවලි දෙෙනවා. ඒවගේම තමයි මිලමුදලින් උපකාර කරනවා. නැ ුම් තිර නිස්සුන් අලුත් ඇැඳු රන්නදවා මේක ම කරන නිසාතමයි මේ මං පෞද්ගලිකවමේදී කරන්නේ. ඒ ඒක කරන නිසාතමයි මම් මේ පින්වත් ඔබට කිව්ේ ඇතර ම අලුත් අවරුද්්‍යාපට පුොළුවන්දේ අපිර එහනම් පිංවත්න්නේ මේ කාරණාවන් මත්ත අපි හැම දෙෙනනාටම විශේෂව් අලුත් අවරුද්දක්වෙයි මම්මන්න මේ කිව් ගුණධර්මටික වර්ධනය කරගත් නම් ස්සල්ල මදපු අවවාද ටිකත් පිළිගත්තනම්. හරියටම ඔබේ මේ අලුත් අවුරුද්ද. මේ උදාවන සිංහල අලුත් අවුරුද්ධ. අපේ අර්ථ සම්පන්නා නවවසරක් බවට. පත්කරගන්න ඔබැහැම දෙනාටම අද අපි ලබලදීපු. මේ දහම් අවවාදය. උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සද්ධර්මානු ශාසනාව නිමාවට පත්කරනවා. පින්ත්නි අද වස්සාන ධර්මදේශනා YouTubeුුබ නාලිකා ොස්සේ. මේ අලුත් අවුරුද්ද උදාවනවත් සමගම මේ වෙලාවේ ධර්මස්ශ්‍රවනය කරන්න පෙදනාා පින්වත් ඔබ දෙ මේ වෙනුවෙන් අද පංබර දායකත්වේ ගෙන කටයුතු කරන්න එෙදුනේ මහනුවර පණනිිල අංගම්මන අංකහතලි සයිෙන් එක ලිපිනේ පදිංචි දැනට ජෝධානයේ සේවේ නියොතු L. W.G. මල්ලිකා පිංවත් මහත්මිය විසින්. පලිකා මහත්මිය ආදරණය අම්මා කෙනෙක් හැටියට. තමන්ගේ දියනිය නිලූකාක් කුමාරී දැරත්න දියණයට ආශුරුවාද ප්‍රාර්ථනා කරන්නට ඇගේ උපන්දිනය අද අප්‍රේල් දාතුන් වන දින. එවඋපන්දිනය වෙනුවෙන් එද දියණයටට සෙත් පතා ආශුරුවාද ප්‍රාර්ථනා කරමින් ලෝකේ දියහැකි වටිනාමදානය වන ධර්මදානමය පින්කමක් සිදුකොට තමාදරණිය දියණයට සිෙත් පතන්නට ආශ්ුරුවාද ප්‍රාර්ථනා කරන්නට මල්ලිකා මහත්මිය බලාපොරොත්තු වනා. තින් මේ ධර්මදානමය කුසලේ ආනුභාව බලයෙන් නිලූකාක් කුමාරි්ජයරත්න දියනියගේ ග්‍රහදොස් අපල උපදරව ඇත්නම් ඒවා දුරුවේවා සෙත ශාන්තිය යහපත දියනියගේ ජීවිතයට උදාපත්තේවා ඇගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිස මෙම ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා කියලා. පිසේත්‍රාර්ථනා කරමින් ආශුරුවාද ප්‍රාර්ථනා කරන අතරතුර එවගේම සෙසු අර්මුණු හැටියට දැක්වෙනවා පින්බරදායකත්වය ගෙන කටයුතු කළ LWG මල්ලිකා මහත්මියගේ නමින් පරලෝ සැපත්වන්නට දුන ආදරණීය දෙමව පියන්වන මීට වසර පහකට පෙර පරලෝ සපත් LG පියදා සාධරණය පියාණන්ටත්PGජ කරුණාවතී දායබර මෞත්තුමිය ඇතුළ නමින් මියගේ වර්ග පරම්පරාවේ සියලූම ඥාතීත මිත්‍රාදීන්ට පරලෝ සුගතිය පිණනිසම මේ පින්කු සල්බලය අනුමෝදං කරමු අනුමෝදංවේවා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේම මල්ලිකා මහත්මියගේ සහෝදර සහෝදරියන් ඇතුළු පෞලේ සියලූම ඥාතීත මිත್්‍රාදීෙන් හැම දෙනාටම සෙත්‍රාර්ථනා කරන්නට ආශුරුවාද ප්‍රාර්ථනා කරන්නට අද්‍යවසේදී බලාපොරොත්තු වෙනවා. හැමඳදනාආටම දුක් නිරෝගේ ಸವ දර්ග ෂ පිනිසම මේ පින්ංකු සල් බල හේතු සනාවේවා කියල ප්‍රාර්ථනා කරන අතරතුර දේශකයානන් වහන් සේවන අපඇතුළු පූජනිය මහා සංගරත්නේටත් සෙತ್්‍රාරථනා කරමින් ආශුරවාද ප්‍රාර්ථනා කරනවා වස්සාන ධර්ම දේශනා ಯ නාಲිකාවේ ගයාන් ෘෂ්‍යන්තමාත් ම ඇතුළ, කාಾර ම් ලටත් සෙ ್ ාරතනා කරමින් ආශුරුවාද කරනවා. මෙවගේ මුදාවන සිංහල ಹහින්ದುवा ෞරුද්ද. ලක්වාසී ලෝවාසී සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සු බලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමින් දායකත්වේ ගෙන කටයුතු කරන ජෝධානය සේවේ නියුතු, LW.G. මල්ලිකා මහත්මිය අද මේ ධර්මදානය දායකත්වේගෙන කටයුතු කරුණු ලබනවා ඒ ප්‍රධානරමුුණන් වැටියට සඳහන් කරලා තිබෙනවා. තේසේ නම් පින්වත්න අද දවස්සේදී අපි. මේ රනාශී කරගත්ත සියලූම පුුණ්ුණ සම්බාරධර්මයන් දෙදෙවලෝට අධිපති සක්‍රදේවේන්ද්‍ර දිවිරාජෝත්තමයණන් වහන්සේටත් බ්‍රක්්මලෝක විස්සකට අධිපති සහම්පති මහා බ්‍රක්්මරාජෝත්තමයණන් වහන්සේටත් එවගේ සියලූම නාගලෝ කෝල නාරජවරුන්ටත් දේවලෝකෝල දේවරාජවරුන්ටත් ඒවගේ බ්‍රක්්ම ලෝකව බ්‍රක්්මරජවරුන්ටත් මේ පින් අනුමෝදං කරම අනුමෝදං වේවා. සියලම දෙව් බබ නාග සමූහයාමේපින් අරගෙන ඔබ පැහැම දෙනාගේම ජීවිත කලට වේලාවට රැකදේවා ආරක්ෂාකරදේවා. උදාවන සිංහල අලුත් අවුරුද්ද හැම දෙනාගේම ජීවිතවල. සතුට සොම්නස රැඳෙනඒවගේම දුපත් මිනිස්සුන්ගේ ජීවිතවලට සතුට සොම්න සවදාපත්වන අසරන මිනිස්සුන්ගේ ජීවිතවලට දුක පීඩාව වේදනාව නිවෙන වාසනමන්ත නවසරක් උදාන්කරගැනීම පිණිස සියලු දෙවියන්ගේ රැකවරණය ආශුරුවාදය අපි හැම දෙනාටම ලැද්දේවා. එවගේම විශේෂෙන් මේ අලුත්තවරුද්දේ ප්‍රධාන වන සූර්ය දිවරාජයාට මේ පින් අනුමෝදන්වේවා. අපි දන්නවා දජක්ග සූත්‍රයේ සඳහනන සුරියෝ දේවපුත්තෝ කියලා ඒ සූරයේ දිවරාජයා. ඉතින් ඒ සූරය දිවරාජයාට කරන පින් අනුමෝදං කිරීම හැටියට උන්හන්සේගේ පිහිට ආරක්ෂාව ලක්වාසී ලෝවාසී පින්වත් ඔබ හැම දෙනා වෙතම ලැබේවා මේ අලුත් අවුරුද්දේ කිසිම ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් කිසිවකුට ඇති නොවේවා ඇතිවී තිබෙන සියලූම රෝගාබාධයන් දුරුවී නිදුක් නිරෝගිස්ුව සම්පත්තිය දීර්ගාව සම්පත්තියම උදාපත් වේවා සියලූම දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමා මහනිවනි සැනසීම ලබත්වා කියල දෙවියන්ට පින් අනුමෝදං කරමු එවගේම ඔබනමින් අපනමින් ජන්මාන්තර ගතාවන්ට දදු සියලූ ඥාතීන්ට මේ පින් අනුමෝදං වේවා දායකත්තේ දරන මල්ලිකාමහත්මියය නමින් පරලො සපත්තාන්ටේ දුන WG පියදාස ආදරනිය පියාණන්ටත්තීජී කරුණාවතය දාබර මෞතුමියයටටත් මේ පින් අනුමෝදංවෙත්වා එදපළගේ පරලෝ ආයිති භවයාම් සුවපත්භාවයටම පත්වේවා ඒවගේම ධර්මශ්‍රවනය කරන්ටේදුණු ලක්වාස්සී ලෝවාසී පින්හත් ඔබ නමින් මියගිය සියලූම ජාතීන්ට මේ පින් අනුමෝදං කරමු අනුමෝදං වේවා ඒ මියගිය ඥාතිීන්ගේ පරලොවා යිති භවයන් සුවපත් වේවා සසර දුකින් මිදේවා. එවගේම හටජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරන්ට එදුන බීරෝධාරාණ විරුවන්ටත් අපවත්තී වදාරන්ට එදුනු සියලුවෝම අතිවරයාණන් වහන්සේලාටත් මේ පුන්නෙ ශක්තිය. මඟ පලපිළිවෙලින් උතුම් අමාම හනිවන් පිණිසම හේතුවාසනාවේවා කියලා මියගිය ඥාතයෙන් හැම දෙෙනනාටම පින්ංගනුමෝදං කරමු. එසේනම් කල්පනා කරගනිමු අදත් පස්සාන ධර්මදේශනා යුයුබ් නාලිකා ඔස්සේ, තිං අ ඔබ ධර්මශ්‍රවනය කරන්ට එදනා මෙ ආකාරයෙන් අළුත් අවරුද්දක් එලබෙන කොටම මේ ධර්මා අනු ශාසනාව වෙනුවෙන් වස්සාන ධර්මදේශනා යුබ නාලි ොස්සේ දායකත්ව දරුවේ. මහනුවර පන්විල අංගම්මන නොම්හලස් සයින් එක ලිපිනයේ පදිංචි දැනට ජෝධනයේ සේ නිියුතු LW.G. මල්ලිකා පින්ංවාත් මහත්මිය විසින්. මල්ලිකා මහත්මිය විදෙස් ගතව කරගෙනයන සියලුවම රැක්කී රක්ෂා කටයුතු. සවර් ප්‍රකාරයෙන්ම සාර්ථක මත්භාවයට පත්වේවා. එවගේ මල්ලිකා මහත්මියන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්තිච්ච අද අපප්‍රේල් දහතුන් වනදින උපන්දිනය සමරණ නිලූකා කුමාරි ජායරත්න දියණයට. සුබම සුභ භාසනාවන්ත දිගාසිරි සම්පත් සපිරෙන උපන්දිනයක් වේවා කියලා ආශුරුවාද ප්‍රාර්ථනා කරනත් අතර තුර මල්ලිකා මහත්මියයටටත් ඒ දියනටත් පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුවවර්ධනය වේවා කියල සිත්පතමින් ආශ්ුරුවාද ප්‍රාර්ථනා කරනවා. එවගේම ලක්වාසී ලෝවාසීපින් අත්තඔබ හැඳෙනනාආටමත් අපි ආශුරුවාද කරනවා ලබන්නා වූ සිංහල් අලුත් අවුරුද්ද හමදනාටම සාමයේ සතුට සෞභාග සම්පත්තිය පිරි. අපි මේ ධර්මානු ශාසනාවේදී සඳහන් කලාා වගේමඒ ආකාරයටම තමන්ගේ ජීවිතය ගතවන ගුණධර්මදි වුණු කරගන්න අසරණයන්ට පිහිටබෙන වාසනාවන්ත සුභම සුබභ නවසරක් වේවා අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. විජ්‍යාස්ත්‍රී ජයස්ශ්‍රි මහා බෝහා මුදුරුවන්ගේ අනන්තා අනුභාවයක් සතර දළදා වහන්සේලාගේ අනන්තාශරුවාදයක්. රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවාසය කරන සර්ණවාලි මහ සෑරත්දුන් වහන්සේගේ අනන්ත පිහිටකරුණාවත් ආරක්ෂාවත්. අපි හැම දෙනාටම ලැබේවා සියලූම සර්වඥ ධාතුන් වහන්සේලාගේ අෂ්ටඵල දෙතිස් පළරුුව බෝධීන් වහන්සේලාගේ ඒ වගේම තමයි සියලූම පූජන ස්ථානයන් ග්‍යනන්ත රැකවරණය පිටකරුණාව ආරක්ෂාව ඔබ අපහැම දෙනාගේම ජීවිතවලට යන යන තැන තබන තබන පියවරක් පාසාම ලැබේවා කියල මේ. ත් අවුද්දෙ පාර්ථනා කරමින් අවසානේදී අපිහැම දෙනාටමත් දෙවියන් සයිතලෝකයාටත් මේ පරලෝගිය සියලූම ඥාතීන්ටත් මග පලපිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුනාරය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්ඩම මේ ධර්මදානමය කුසලයත් හේතුවේවා වාසනාවේවා පාරමිතා ධර්මයක්ම වෙත්වා කියලා ඔහොම්මම උබන්ධනා කරගනිමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා චරන් රක්කන්තු බුද්ධ සාාසනං චරන් රක්කන්තු බුද්ධ දේශනං චරන්රක්කන්තු බුද්ධසාාවකංතිී ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්චං ගුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච්ච අතෝනි බාන සම්පත්ති ඉමිනාතේේ සමිජ්ජතු හැම දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්ම දේශනා ජබ නාලිකාවොස්සේ ඔබ ඒශ්‍රවණය කළේ අප්‍රේල් මස දහතුන්නන දින උපන්තිනය සමරු නිලූකා කුමාරී චයරත්න දියනියට උපන්තිනය වෙනුවෙන් ආශීර්වාද පතා වස්සාන ධර්ම දේශනා ජුටබ් නාලිකාවුස් සේසිදු කළ ධර්මදානමය පින්කමයි. සිදුකලා වූ ධර්ම දානමේ කුසලයේ අනුභාව බලයෙන් පින්බර දායිකත්වයගෙන කටයුතු කළ එWජ මල්ලිකා මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සීලුම දෙනාට සියලු ක්‍රහදුුස් අපල දුරුවේ දීප්තිමත් අනාගතයක් උදදාවීම පිණිත්ස්සම ? මේ පின்කුසල් හේතු වසනාවවා? දහම්මස්සු ඔබස් සෑමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතින වෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්‍යානු ෝදනා කිරීමටත් සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා යු නාලිකා වසේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට බින්තුුවයි හතයි එකයි අටයි පන හයි. පනහතයි දහතුන දුරකතනාගේට දහම්මැසූබසැමට තෙරුබන් සරණයි බිදුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන බිදුुුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුනවස්සාන ධර්ම දේශනා දිනපතා නවතන ධර්මදේශන අශ්‍රමණය කිරීමට වස්සාාන ධර්ම දේශනා අපගේ YouTubeුප් නෑලිකාව දැන්ම සබස්රයිප් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.